හැමෝටම සුබ දවසක් කියලා නදත් මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ logo designs ගැන. ඉතින් logo එකක් design කරන්න කලින් මම ඔයාලට කියන්නම් මොකක්ද මේ logo එකක් කියන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි product එකක් හරි service එකක් හරි අපි sell කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් අපි අපේ customers ල වෙනුයි. එහෙම නැත්නම් අපේ brand එකේ awareness එක build up කරන්න අපි අනිවාර්යයෙන්ම අපිටම specific වෙච්ච unique logo එකක් අපි create කරගන්න ඕනේ. ඉතින් මේ logo එක සමහර වෙලාවට අපේ product එක හෝ service එකෙන් service එක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපේ identification එක උදෙසා අපි logo එකක් අපි design කරනවා නම් ඒ specific product එකට relevant වෙන විදිහට තමයි මෙන්න මේ logo එක design කරගන්න ඕන. ඉතින් මම ප්‍රධාන වශයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා key factors පහක් ගැන. අපි logo එකක් design කිරීමේදී සමහර වෙලාවට ඔයාලා freelancing වලදී logo designer කෙනෙක් විදිහට create කරන්නත් පුළුවන්. ඉතින් එයාලගේ project එකට අනුව හරි මොනවා හරි product proposal එකට අනුව අපි දැනගන්න ඕන අපේ logo එක create කරන්න ඕන කොහමද මොන වගේ points ද අපි cover up කරන්න ඕන කියන එක. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා මේ video එකේදී අපි product එකක් අනුව තමයි අපි logo එක specifically design කරන්න ඕනේ. ඉතින් මම මේ topics පහේ ප්‍රධාන වශයෙන්ම ගත්තේ පළවෙනි topic එකේ විදිහට ගත්තේ මෙන්න මේ relevant කියන එක සහ appropriate කියන එක. ඉතින් මම සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගන්නම්. අපි food items ගැන මොනවා හරි product එකක් හරි service එකක් හරි sell කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් දැන්တමත් කරමින් ඉන්නවනම් අපි අපේ logo එක design කරගන්න ඕන මෙන්න මේකට relevant වෙන විදිහට. එහෙම නැත්නම් ඒකට appropriate වෙන විදිහට. අපි food items ගැන හදනවනම් මොනවා හරි restaurant එකක් හරි hotel එකක් හරි guest house එකක් හරි කරන්න බලාපොරොත්තු පුරුත්තෙන් ඉන්නවනම් කැෆේ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අපි මේ logo එක දකින කෙනාට මෙන්න මේ item එක තමයි මෙතන තියෙනවෙත් මෙන්න මේ service එක තමයි මෙතනින් ගන්න පුළුවන් ඇත්තේ කියලා idea එක අපි capture කරලා දෙන්න ඕන අපේ logo එකේ. ඉතින් මෙන්න මේ logo එක design කිරීමේදී මෙන්න මේ service එකට හරි product එකට හරි relevant වෙන විදිහට එහෙම නැත්නම් appropriate වෙන විදිහට අපිට මේ creativity එකත් එක්කම logo එක design කරගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් අපි පළවෙනි අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ appropriate කියන එක සහ relevant කියන module එක. එහෙම නැත්නම් මේ topic එක key factor එක ගැන තමයි ඔයාලා මුලින්ම අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි logo එකකින් අපි describe කරන්න ඕන අපේ product එක හරි service එක හරි. සමහර වෙලාවට අපේ logo එකකින් අපේ product එක හරි service එක හරි බලන customers ලට එහෙම නැත්නම් client කෙනෙක්ට ඒක relevant වෙනවා වගේම ඒක describe වෙන්නේ නැත්නම් අපිට logo එකේ පොඩ්ඩක් අපේ capacity එක එහෙම නැත්නම් අඩු වෙනවා value එක අඩු වෙනවා. සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් Maliban කියන logo එක ගත්තට පස්සේ අපි දන්නවා අනිවාර්යයෙන්ම මේක බිස්කට් සහ සම්බන්ධ logo එකක්. මොකද ඒක දීර්ඝ කාලීනව ඇවිල්ලා branding වෙලා ඊට පස්සේ අපි දැන්ටමත් දන්නවා Maliban නම් අනිවාර්යයෙන්ම බිස්කට්. එහෙම නැත්නම් කිරිපිටි ජාතියක් වෙන්න ඕන. කිරි මිශ්‍ර dairy product එකක් වෙන්න ඕන කියලා තමයි අපේ idea එක. සමහර වෙලාවට ඔයාලා දන්නවා ඇති Unilever කියන logo එක දැක්කට පස්සේ ඔයාලා දන්නවා product categories ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයාලා දැක්කට පස්සේ මොනවා හරි තව Anchor කියන logo එක දැක්කට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මේක milk මිශ්‍ර. එහෙම නැත්නම් කිරි මිශ්‍ර කිරි ආශ්‍රිත මොනවා හරි ආහාරයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් logo එකක් සහ branding කියන category දෙක ගත්තට පස්සේ මේ concept දෙක ගත්තට පස්සේ එකට move වෙලා යන එක පාත්‍යක් විදිහට තමයි අපි ප්‍රධාන වශයෙන්ම ගන්න ඕනේ. ඉතින් මේකෙදි describe වෙන්න ඕන අපේ logo එකෙන් මොනවද අපේ product එක මොකද්ද අපේ service එක මොකක්ද කියන එක ගැන ගොඩක් වෙලාවට specifically අපේ customers ලට ඒක visible වෙනවා නම් ඇත්තටම ඒක legible කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ describable logo එකක් කියලා අපි හඳුන්වනවා. ඉතින් මේකෙදි ඔයාල දැන්ටමත් දැකලා ඇති අකුරු යොදාගෙන logos design කරනවා. එහෙම නැත්නම් signage එකක් එහෙම නැත්නම් මොනවා හරි sign එකක් යොදාගෙන අපි logo එකක් use කරනවා. මේ දවස්වල ගොඩක් වෙලාවට තමන්ගේ sign එක එහෙම නැත්නම් තමන්ගේ අක්ෂර උනත් අපිට logo එකක් විදිහට use කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාල දැකලා ඇති M අකුර විතරක් McDonald's එකේ M අකුර විතරක් අපිට branding කරලා අපේ awareness එක හදලා food එක relevant වෙන විදිහට ඒක create කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අපි logo එක design කිරීමේදී දෙවෙනි factor එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේකෙදි මම තුන්වෙනි factor එක කියලා ගන්නෙ memorable. ඒ කියන්නේ අපි logo එකක් දැක්කට පස්සේ අපිට ඒක අපේ mind එකේ රැඳිලා තියෙන්න ඕන. මෙන්න මේ logo එක දැක්ක තැන මට මේක මතක් වෙන්න ඕන. ආ මේකනම් අනිවාර්යයෙන් food and beverages. එහෙම නැත්නම් මේක හොඳ cool drink එකක්. Coca-Cola කියන logo එක දැක්කට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මේක අනිවාර්යයෙන්ම coke එකක්. එහෙම නැත්නම් මොනවා හරි soft drink එකක්. එහෙම නැත්නම් මොනවා හරි cool drink එකක් කියලා අපිට අනිවාර්යයෙන්ම identify කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Maggi noodles. එහෙම නැත්නම් Maggi කියන logo එක දැක්කට ගමන් ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම මෙතන noodle එකක් තියෙන්න ඕන. මේක noodles සහ සම්බන්ධ product එකක් වෙන්න ඕන. මෙන්න මේ වගේ අපේ product එක පිළිබඳ වටිනාකමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් memorable, එහෙමත් නැත්නම් අපේ logo එක tag දාලා අපිට identify කරගන්න පුළුවන් නම්. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති Mercedes Benz කියන logo එක. එහෙම නැත්නම් Toyota logo එක. එහෙම නැත්නම් BMW logo එක. මෙන්න මේ logo එක දැක්ක ගමන් ඔයාලා දන්නවා මෙන්න මේ specific car එක. එහෙම නැත්නම් මේ vehicle එකේ තමයි මේ Toyota brand එකේ Toyota logo එක දැනුවත් වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක put කරලා තියෙන්නේ කියලා ඔයාලට ලොකු idea එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක අපි මතක
වගේ රැඳිලා තියෙන්න ඕනේ. අනිත් concept එක තමයි logo එකක් ගත්තට පස්සේ effective වෙන්න ඕනේ. ඒ වගේම තමයි effective and without color අපිට පුළුවන් ඒක ඕනම තැනක put කරන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒක මේ versatile කියලා ඔයාලට මම business card වලදී කතා කරා. අපි දැනවත් වෙන්න ඕනේ අපේ logo එක color එකක් නැතුව. ඔයාලා දැකද transparent logos තියෙනවා. අපි video clip එකකට අපේ logo එක දානවා නම් ඒක transparent උනත් ඒ logo එකේ තියෙන ඔක්කොම features එහෙම නැත්නම් ඒ logo එක අනිවාර්යයෙන්ම video clip එකකදී උනත් run වෙන්න පුළුවන් තත්ත්වෙන් හැදලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ vector mask එක. එහෙමත් නැත්නම් ඒ කියන්නේ අකුරු සහ රූප රාමු logo එක ඇතුළත් වෙලා තියෙනවා නම් මේ ඔක්කොම උනත් එක color එකකින් අපිට logo එක create කරලා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේක තමයි හතරවෙනි factor එක. මොකද ඔයාලා බලන්න අපි සමහරවිට අපි පොඩියට පටන් ගත්තත් අපේ product එක එක logo එකකින් ඒ logo එකත් එක්ක අපේ brand එකත් එකේ awareness එක වැඩි වෙනවත් එක්කම අපේ product එකට තියෙන request එක. එහෙම නැත්නම් customer benefit එකත් එක්ක යන call එක. එහෙමත් නැත්නම් අපේ customer retention එක සහ අපේ customer benefit එක අපි අපේ product එක හා service එක තුලින් දෙද්දි ඒ product එකේ sale එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි branding කරන ප්‍රවණතාවයත් වැඩි වෙනවා. මොකද customer awareness එක තමයි ප්‍රධාන වශයෙන් වැදගත්. ඉතින් මේ branding කරද්දී අපි සමහර වෙලාවට පොඩි poster එකකින් පටන් ගත්තට මොකද සමහර වෙලාවක ඒක ලොකු hoarding එකක් දක්වා යන්නත් පුළුවන් අපේ product එක හරි service එකත් එක්ක. ඉතින් මේ වෙලාවට අපිට logo එක ලොකුවට අපිට describe කරන්න ඕන නම් මේ logo එක අපිට අනිවාර්යයෙන්ම extract කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ logo එක අපි business card එකකට එහෙම නැත්නම් සමහර වෙලාවට අපේ letterhead එකකට, සමහර වෙලාවට අපේ diary එකකට, සමහර වෙලාවට අපේ pen එකේ, සමහර වෙලාවට අපි මොනවා හරි t-shirt එකක මේක versatile වෙන්න ඕනේ. මේ logo එක ඕනම තැනක අපිට describe කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේක තමයි හතරවෙනි කාරණාව. අපි අනිවාර්යයෙන්ම logo එක create කරද්දී ඒක versatile විදිහට අපි සකස් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම තමයි ඊට පස්සේ තමයි ඔයාලට මම කලිනුත් කිව්වා scalable වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා ඒක effective without color කියන එක ගත්තට පස්සේ ඒකද scalable වුණාට පස්සේ අපිට පුළුවන් මේක extract කරගන්න. මම ඔයාලට කලින් කිව්වා අපේ table එකට අපි හිතමු branding කරලා අපේ logo එකත් එක්ක මොනවා හරි table mat එකක් දානවා. එහෙම නැත්නම් අපි cap එකක් design කරනවා නම් එහෙම නැත්නම් අපි pen drive එකේ අපේ logo එක print කරනවා නම් අපි අපේ customers ලට දෙනවා නම් මොනවා හරි calendar එකක් හරි diary එකක් හරි ඒක print කරනවා නම් මේකෙත් අපිට print කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ආකාර පහකට අපි logo එක හරියටම specifically දැනගත්තා නම් ඔයාලට පුළුවන් අපේ logo එක හෝ අපේ branding කරන category එක යටතේ අපේ logo design එක කොයි ආකාරයෙන්ද එන්න ඕන කියන එක ගැන ලොකු idea එකක් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාලා logo එක design කරන්න පුළුවන් graphic designing company එකකට දීලා. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කස්ටමර් කෙනෙක්ගේ සමහර වෙලාවට ඔයාලගේ යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් මේ තුන් දෙනාටම ලෝගෝ ඩිසයින් ගැන ලොකු ඩිසයිනින් පැත්ත ගැන අයිඩියා එකක් තිබ්බට මොකද ලෝගෝ එකක ෆීචර්ස් ගැන අයිඩියා එක මොකද්ද කියන එක ගැන අයිඩියා එකක් තියෙන්න නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා ගාව ලෝගෝ එක එන්න ඕන කොහොමද කියලා අයිඩියා එක තිබිලා ඩිසයින් පැත්ත ගැන ඔයාගේ අයිඩියා එකක් නැතත් ඔයාට කියන්න පුළුවන් මට මෙන්න මේ වගේ ෆැක්ටර්ස් ටිකක් එක්ක තමයි මේ ලෝගෝ එක ක්‍රියේට් වෙන්න ඕනේ. මොකද මගේ ප්‍රොඩක්ට් එක යන්නේ මෙන්න මේ ආකාරයෙන්. මම ප්‍රොඩක්ට් එක සෙල් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ මෙන්න මේ ආයතන කියලා ඔයාලට කියන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔයාගේ කම්පැනි එක යම්කිසි තැනකට එද්දි ඔයාලට පුළුවන් ඒක එක එක තැන් වලට පාටිෂන් කරලා ටාගට් මාකට් එක සෙග්මන්ට් කරලා ඉවරලා මෙන්න මේ ලෝගෝ එක යටතේ ඔයාලට බ්‍රෑන්ඩින්ග් කරගැනීමේ හැකියාව තියෙන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති සාමාන්‍යයෙන් අපි ගත්තට පස්සේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මතකයේ තියෙන බ්‍රෑන්ඩින්ග් විදියට එහෙම නැත්නම් මතකයේ තියෙන ලෝගෝස් විදියට ගත්තාම බැංකු වල ලෝගෝස් ඔයාලට අනිවාර්යයෙන්ම මතකයි. කමර්ෂල් බැංක්, සම්පත් බැංක්, HNB, ඊට පස්සේ පීපල්ස් බැංක් මේ බැංකින් ගත්තට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම ලෝගෝ එක දැක්ක ගමන් ඒ බැංකේ මොකද්ද කියලා මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඳුම් කඩවල වල ලෝගෝස්. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් හොටෙල් කෙනෙක් ගත්තාම, ෆැෂන් බග් එකක් කියන ගත්තාම ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක ඇඳුම් කඩයක් කියලා. ඒ වගේම තමයි ඔයාලා Facebook ලෝගෝ එක, එහෙම නැත්නම් WhatsApp ලෝගෝ එක, Viber ලෝගෝ එක මේ හැම ලෝගෝයක් ගත්තාම ගොඩාක්ම සිම්පල්. ඒ කියන්නේ වෙක්ටර් කැටගරි එකේ තමයි මේ හැම ලෝගෝයක්ම තියෙන්නේ. නමුත් ඒ කියන්නේ මේ ලෝගෝ එක අපිට ඇයි එච්චර දුරට අපිත් එක්ක අපේ usage එකත් එක්ක මතක තියෙනවා වගේම මේ මතක තියෙන විදිහට යාලා create කරද්දි. මොකද color themes කියන එක ගත්තාම අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම effective colors use කරන්න. සමහර වෙලාවට අපි සාමාන්‍ය sharp colors use කරන logos වෙනමයි, ඊට පස්සේ hard colors use කරන logos වෙනමයි. මෙන්න මේ වගේ specifically අපි identify කරගන්න ඕන black colors use කරන logos සහ white background එකකද අපි දාන්න ඕන, එහෙම නැත්නම් black dark background එකකද, මෙන්න මේ වගේ දේවල් අපි ඊළඟ video එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ video clip එකෙන් කතා කරන්න තවත් key factors පහක් එක්ක සහ කොහොමද අපි logo එකක් හරියාකාරයෙන් publish කරගන්නේ, කොහොමද ඒකේ awareness එක build up කරගන්නේ කොහොමද කියලා එකතු වෙලා ඉන්න video channel එකත් එක්ක අපි ගොඩක් මේ වගේ වැදගත් දේවල් ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා.